निवसे मेवनी मत पिटर अंदर निवसे बीच से एटानु नवे दशम नवे आत्म विनाश करने विम क्लीनर्स ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යානුපත් විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල වස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීට නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාඩිනල් හිමිගෙන් දැඩි ඉල්ලීමක් අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා වස්කු ප්‍රහාරයේ වර්ධකරුවන්ට ගැළවීමට ඉඩ නොතබන බව ජනපති කියයි අලුත් අවුරුදු මාර්ගෝපදේශ බිම්මට්ටමට සුදුසු නොවන බවට බහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා. මේ මාර්ගෝපදේශයේ ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බන්දුල වෙළඳ ඇමති දුරෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ලෝකවාසී කිතුණු ජනතාව සමග එක්ව ශ්‍රී ලංකා වාසී කිතුණුවන්ද අද පාස්කු ඉරිදා සමරනවා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතින් සමග එක්ව සෝව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද ප්‍රහාට ලක් වූ දේවස්ථානවල අද දින පැවැත්වුණා එම අවස්ථාවකට එක් වූ කාදින හිමියන් හැදැඩිව කියා සිටියේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි सकल लोकवासीन गलवीम पिनिस महसिकुरादा दिन कुरसिये दिविपिदु जेसुस क्रिस्तुन वहन्से मरणे पराजय कर उत्थान वीम पास्कु इरिदा दिन सिदुवु बव कितुनु विश्वासयाई एय सिहिपत् करमिन लोवासी कितुनु जनताव पास्कु इरिदा दिव्य पूजावंट सहभागी वनवा मेरट दिव्य पूजा याक्यान पैत्वेन सियलु देव मेदुरु वलट विशेष आरक्षावक युदा तिबन अयुरुद दक्नट लबुना पास्कु इरुदिने वेन वेन पात्वन अलेलुया सेनसुरादा देवमेहय ईये रात्रिये अगरद्गुरु अति उतुम मेल्कम कार्डिनल रांजु थिमिपाणन्गे प्रधानत्वेन पेवतिये कोटहेन शांत लुसिया आसन देवमेदुरेदी लोपुरा कितुनु जनतावे जेसुस क्रिस्तुन वहन्सेगे उत्थानय अद प्रीतियन समरत्ती मेरठ कितुनु जनतावट जेसुस क्रिस्तुन वहन्सेगे उत्थानय प्रीतियन समरीमट तिबु अवस्थाव मीट वसर देककट पेर अहिमी वी गिया ए मीट वसर देककट पेर पास्कु इरुदिन एलंबी अप्रैल मासे 21 वनदा मरागन मेरन त्रस्तवादीन एल्लकलपु प्रहारयकिन देवियन यदिमिन सिटी जनताव ले विलक अवसन गमन गिय निसा केसे वेतत वसर देकक गतवन मे मोहते दुख अमतक कर कंदुल पराजय कर जनताव युक्ति अपेक्षावेन नवतात देवस्थानेट पैमिनति बेनवा 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එදින මෙන්ම මෙවරද පෙරවරුවේ දමිල බසින් දිව්‍ය පූජා යාගයක් සංවිධානය කර තිබුණා. එම අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැමිණි අගරදගුරු අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රහාරයෙන් මිය ගිය වූවන් වෙනුවෙන් ඉදිකර ඇති ස්ථානයේ යඥාවය නිරත වුණා. එමෙන්ම එහිදී ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් දෙව්මැදුර තුල විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වූ අතර අගරදගුරු හිමිපාණන් ඒ සඳහා සහභාගී වූයේ මෙලෙසින් දෙව්මෙහි අවසානයේ අගරදගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ජනතාවගේ සුව දුක් විමසුවා नीत्या मम हितामात्म ओने कमिंग इल्लनो
රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් Tamanගේ නායිතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයතනයක්? කොහොමද පක්ෂක නායකයෙක් වෙන්නේ? කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත හොදාගන්න යන පිලාතුල වෙන්නෙපයි කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා. gedara gihilla wedak bala gan. Tamange wagakeem ishta nokara dan wagakeem illanne kohomada? Ændun ændagena de hema wagakeem walata karagahanda enne. Devenuwa polisiye usasma niladhariye senior DIG kenekge post eke innowa kanda udarata. Me pilibandawa danagena mukut kare neha kiyana chodanawa eya ganas tiyena. Me karanawal tawa committee pat kara kara hoya hoya inda karanawal nemei. Wartha පැහැදිලිවම තියෙනවා. එහෙමනම් ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගකිව යුත්තන්. පාස්කු ප්‍රහාරයේ වර්තාව පැහැදිලිවම නම් කරලා තියෙනවා. තවත් බලාගෙන ඉන්නේ මොන වටද මාස ගණන් අවුරුදු ගණන්. මට ඒක අහන්න කැමති ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන්. මම ඉල්ලා සිටිනවා කරුණා කරලා සෙප්පඩ විද්‍යාව කරන්න එපා අපිත් එක්ක. මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙච්ච සමහර ඇමතිවරු බොහොම නිදැල්ලේ හැසිරෙනවා. මේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා සහරාන්ලත් එක්ක හොඳට හිනා වෙවි ගනුදෙනු කරපු. මේක අපහසයක් අපිට. ඒ අය ගැන මීට වඩා පරීක්ෂණ පවත්වලා ඒ අය ගනුදෙනු කරේ කොහොමද? ඒ අයගේ බැංකු account වල මොනවද තියෙන්නේ? හිතමිත්‍රකම් අරෝමයවලින් මොකද්ද මේකට සිදුවෙච්ච බලපෑම කියන එක ගැන විග්‍රහයක් කරන්නට අවශ්‍යයි. මම යුක්තිය සාධාරණත්වයේ ඉල්ලගෙන ඉන්නවා තාමත්. 21 වෙනිදාට කලින් මේකට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා. අම්බුතු කේක් එක තියහරා. කියලා හැදෙවෝ වගේ. මේ අතර පාස්කු ඉරුදින මංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද පණිවිඩ නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකීය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තියෙන් සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරක ගොදුරු වූවත් එම පාපී ක්‍රියාවට වරදකරුවන් වන පුද්ගලින්ට සහ කණ්ඩායම් වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ යලිත් එවැනි ඛේදාර්ථයකට කිසිදු අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බවයි. මේ අතර පාස්කු දින ප්‍රහාරයේ වින්දිතෙන් වූ සැමට සාධාරණයේ ඉටුවනතෙක් වූ කිතුනු ජනතාවගේ ඉවසීම විශිෂ්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ මෙම බ්ලේච් ප්‍රහාරය එදා මෙන්ම අදත් තරයේ හෙලා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ කිතුනු ජනතාවගේ පෞල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුනු ජනතාවට සංවේගය පළ කරන බවයි. එමෙන්ම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් නීති හමුවටගෙන මේ පරීක්ෂණය රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා ගැනීමේ වගකීමෙන් කිසිවෙකුට බැහැර විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පරීක්ෂණ විශ්වාසනීයත්වය විනිවිද පෙනෙන ආකාරය සහ අපක්ෂපාතී කඩිනම් බව යන කරුණු මත පිහිටා සිදු විය යුතු බවයි. මේ අතර දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදීද අද අවධානය ලක් කෙරුණේ දෙවසරකට පෙර සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්තපාරේ සම්බන්ධවයි. 2019 අප්‍රේල් 21 22 23 24 25 හිටියේ මම මෝචරි තමන්ගේ මිනිය හොයාගන්න බැරුව සමහර අය හැටන් වලින් ඇවිල්ලා තියෙන වැඳර නීති ඇස්සේ මෝචරියේ කොහෙද තියෙන්නේ කියලා සංක දන්නේ නැහැ. බොරල්ල වටේ යනවා. අහන්නේ පියතුමනි පුතා ඉන්නවද මෝචරි? මට අපිට මෙහෙම කඳුළු උඩනවා නම් මේ පවුල් අපි ගත්තොත් ඉන්නේ මූලික වශයෙන් පවුල් 480ක් විතර. තාමත් ඉන්නව සංක පොළවේ කකුල තීර නැහැ මේ අවුරුදු දෙකටම රෝගීන් වෙලා ඇඳ තාමත් ඉන්නවා ජීවිතාන්තය දක්වා ඇඳේ ඉන්න වෙලා තියෙන 47 දෙනෙක්. අවුරුදු දෙකකට කිට්ටු වෙද්දි සංක මේ කිසි කෙනෙක් ජීවිතේ හානි කරගත්තේ නැහැ. ඔවුන්ට හානි කරගන්න හිසේ කෙස් ගන්නට හේතු තියෙනවා. සාධාරණයක් දෙන්න අපිට සැනසෙන්න කියලා ඉල්ලන්නේ ඒක. මේක කතෝලික සභාවේ සාධාරණයක් නෙමෙයි. මේක කාර්යාලය හිමිපාණන්ගේ සාධාරණයක් නෙමෙයි සංක පිළිල්ලන්නේ.
මේ දුක් විඳිනවා ඒ හැට දැනෙන්න දෙයක් දෙන්න කියලා. මම හැමදාම තීරණයක් කරන් එන්නේ මේ ගැන කතා කරද්දි මං අනන්නේ නැහැ කියලා පාස්ක කොමිසම් සභාවට ගියා. මට මේ වගේ වැඳුණා. ඔබ වහන්සේ විශ්වාස කරනවද රජයේ මේ සම්බන්ධයෙන් ඒ පැත්තෙන් ඉටු වේ යුතු කාර්ය සිදු වුණයි කියලා? මේ අවුරුදු දෙකක් හෝම ඉවසිලිවන්තව හිටියා. අපේ ජනතාව කතා කරන හැම වෙලාවකදීම අපි කිව්වේ නැහැ අපි ඉවසමු. එතකොට අවුරුදු දෙකක් ගත වෙලත් ඒ අපි බලාපොරොත්තු වුණු සාධාරණත්වයේ අපිට ඉෂ්ට වුණේ නැහැ තාම. 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසත්ගෙන් අභියසදී අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ජාතික අලුත් සහල් මංගල්‍ය සංවිධානය කර තිබුණා. උත්සවයට කු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රධාන පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබුවා. අනුතුරුව මැති ඇමතිවරුන් සහ ගොවීන් පාත්‍රයට අලුත් සහල් පිරවීම සිදු කළා. මංගල්‍ය නිමිත්තෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සංගරාවේ මුල් පිටපතද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. ජයශ්‍රී මහා බෝධියට පූජා කිරීම පිණිස ගිතෙල් පාත්‍රය ජනාධිපතිවරයාට බාර දෙනු ලැබුවේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා විසින්. ආදිවාසී ජනතාව විසින් සාම්ප්‍රදායිකව පූජා කරන මීපැණි බඳුන්ද ජනාධිපතිවරයා වෙත මෙහිදී බාර කරනු ලැබුවා. භික්ෂුන් වහන්සේ විසින් පිරිත් සජ්ජායනය කර බලගන්වන ලද බිත්තර වී ගොවි සමිති නියෝජිතයින්ට බෙදා දීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා. තමන් වෙත ලැබීම එකි අනාගත සෞභාග්‍යයේ. අනුතුරුව අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් බැහැතුට ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියා. මෙම වසරේ මාර්තු මාසයේදී පමණක් රජයේ විසින් රුපියල් කෝටි 4000ක මුදල් මුද්‍රණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක ජංගම සේවටි එක් වෙමින් ඔහුගේ පිළිබඳව අදහස් පළ කළා. විපක්ෂ නායක ජංගම සේවේ 71 වෙනි අදියර ඊයේ පැවැත්ුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් මාර්තු මාසේ විතරක් කෝටි 4000ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගහන විදියට සෞභාග්‍ය කරා නෙවෙයි ගෙනියන්නේ Zimbabwe කරා තමයි ගෙනියන්නේ. දේශ ප්‍රේමීත්වයේ නාමෙන් ජනතාවට එවනවා විස සහිත පොල් තෙල්. ඉලිකා කාරක පරිප්පුත්තෙන් අහුවෙලා. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? 1000ක සහන මල්ලක් දෙනවලු. 1000ක සහන මල්ලක් නෙවෙයි කුණු බඩු මල්ලක් දෙන්න. මිනිස් පරිභෝජනයට සුදුසු නොවන ආහාර මල්ලක් මේ ලබා දෙන්න. වෙනසක් කරන්න ගිහිල්ලා කාපු පරිප්පුව. මම වෙළඳ ඇමතිවරයාට කියන්න කැමතියි කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය ඇමති පදවියේ ඉන්න. වහාම ඉල්ලාස් වෙන්නට ඕන. බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා ආණ්ඩුවත් ෆේල්, වෙළඳ ඇමතිවරයාත් ෆේල්. අපේම ජනතාවාදී ආණ්ඩුවක් අපි බිහි කරනවා. ඒ බිහි වුණු වහාම රට ගොඩනගන්නට සියලු දෙනාටම සූදානම් වෙන්නයි කියලා මම ප්‍රකාශ කරනවා. COVID-19 වෛරසයේ ආසාදනය වූ පුද්ගලයන් සිව් දෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගියා. මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙනවා. COVID-19 ආසාදිතින් 167 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. ඒ අතරට දිස්ත්‍රික්ක 16කින් හඳුනාගත් ආසාදිතින් සහ විදේශගතව සිට පැමිණි 32 දෙනෙකු අයත්. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සිව් දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කර තිබුණා. මියගිය පුද්ගලයන් අකුරණ, රමුක්කන, කොළඹ 10 සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අද වෙන විට මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 93295ක්. ඒ අතරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 2695 දෙනෙකු පමණයි. ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 90021ක්. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ යටතේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ නිකුත් කළා. කෙසේ වෙතත් එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ.
කොවිඩ් 19 තත්ත්වය යටතේ මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජනතාවට විහිළුවක් වෙලා තියෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් නැති කොළඹ හතේ වාසය කරන නෝනලා මහතුරු එකතු වෙලා හදලා මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ මාර්ගෝපදේශයේ ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා මුහුණු ආවරණ පැලඳගත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඒ වගේම ආධාරකරුවන් රහිත ජලය පානය කිරීමට බෝතල් රහිත බයිසිකල් දාවන තරඟ පැවැත්වීම වැනි ජනතාවට විහිළු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා මේ නිසා ප්‍රායෝගිකව මේක බිමේ ක්‍රියාත්මක කරන්න බෑ ඒ වගේම මේකේ සඳහන් වෙන 100ක සීමා කිරීම ප්‍රායෝගිකව කිසිසේත් වෙන්නේ නැහැ අවුරුදු උත්සවය පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහ ජනතාවට අවශ්‍ය ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් මේ සියලුම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අවුරුදු උත්සව ලංකාව පුරා පවත්වනවා දැන් තවත් පුවත් කිහිපයක් ගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ල ප්‍රදේශයේදී ඊයේ පසොරුවේ ලොරි රථයක් මාර්ගයේ නිවතට පැන අනතුරට ලක්ව තිබෙනවා අනතුරින් මාර්ගය අසල සිටි 70 වරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා මීට වසර කිහිපයකට පෙර ගල්ල මහින්දරෝ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ගුරුකන්ද විද්‍යාලයේ සකුණි කල්පණී නම් දැරියට ඇගේ වම් අත අහිමි වී ගියා පසුව මෙම පුවත අද දින විකාශය කිරීමත් සමග එංගලන්තයේ පදිංචි නීතිඥ බුද්ධිකා කඳුරුගමුව මහත්මිය විසින් රුපියල් ලක්ෂ 5ක් වටිනා કૃතිම අතක් සකුණි කල්පණී දැරියට පරිත්‍යාග කර තිබුණා. පිළියන්දල මාකන්දන සංකල්ප මහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ සංකල්පයකට අනුව වාර්ෂිකව සිදු කරන මල් දසලක්ෂයක් පූජා කිරීමේ මහා පින්කම ඊයේ සිදු කෙරුණා. ඒ සමගින් පුවත් විකාශය අවසන් වනවා. සුබ දවසක්.